අයිබෝවන් දරුවනේ සුබ රාත්‍රියක් සියලුම දෙනාට. ඉතින් අදත් අපි ආරම්භ කරන්න යන්නේ අපේ නොමිලේ පැවැත්වෙන ගණිත ගැටලු පන්තිය. පුරා වසර ගණනාවක් සර් මේ පන්තිය පවත්වුවා. නමුත් පුතේ දවල් කාලේ කාලය වේලාවක් වෙන් කරන්න අමාරු නිසා සමහර ළමයි නිින්ද වේලාවක් නැතිව ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ගැටලුවක් නැහැ. කීප දෙනෙකුට හරි මම මේ පන්තිය අඛණ්ඩව පවත්වා ගන්න ආපු එක මම සේවාවක් විදිහට කරනවා පුතේ. ඉතින් මේ පන්තිය ඉන්න ළමයිට මගේ පන්තිය යන්න කියන්නේ නැහැ. ගොඩක් ඉතින් මගේ පන්තිය ඉන්න ළමයි ඉන්නේ නැති අයත් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඉතින් ශිෂ්‍යත් එනකම් අපි බලාපොරොත්තු වෙනවා ඔයාලට විවිධ ගණිත ගැටලු ඒකාකාරී ගණිත ගැටලු පහක් හයක් වගේ කරන්න. ඉතින් ඔයාලට යෝජනා කරන්න පුළුවන් මෙන්න මේ ගැටලු තමයි අපිට ඊළඟ සතියේ ඕන. ඔයාලට සවන් දෙන්න මම සූදානම්. එහෙනම් අද අපි මේ ගමන්තර දුර ප්‍රමාණය සම්බන්ධයෙන් ගැටලුවක් තමයි පුතේ හදන්න යන්නේ. මම ඉතින් පොඩක් වචන පොඩක් කෙටි කරලා ලිව්වා මොකද මේක පුරාම ලියන්න බැරි නිසා. අනුරාධපුරයේ සිට මහනුවරට කිලෝමීටර 200කි. අනුරාධපුරයේ සිට මෝටර රථයක් 5 කිලෝමීටර මම KMH ලිව්වා. ඒ කියන්නේ මේ වෙලා H කියන්නේ හව කියලා. හව කියලා. හරිද? එතකොට 5 කිලෝමීටර කියන එක මම මෙතන දාලා තියෙනවා. මම මේකෙත් දැම්ම එක වහන්නම් කො. මම අනිත් එක නම් 5 කිලෝ දැම්මේ නැහැ. 5 කිලෝමීටර 60ක වේගයෙන් මහනුවරටද මහනුවර සිට අනුරාධපුරයට ලොරි රථයක් 5 කිලෝමීටර 40ක වේගයෙන් පෙරවරු 6ට ගමන ආරම්භ කරයි. ඔන්න කතා. හරිද? දැන් මම කරන්නේ පුතේ මගේ කටු වැඩකොලයක් මට තියෙනවා නම් මම ඉස්සෙල්ලාම කරන්නේ පුතේ මේ පැත්ත මහනුවර මේ පැත්ත අනුරාධපුරය. හරි. එතකොට මේ පැත්තේ මෝටර රථයක් කිව්වම මහනුවර සිට යන්නේ මෝටර රථයක් ඈ කාර් එකක් ජීප් එකක් වගේ එකක් කොහොමදින්න ඕනේ මම නිකන් අදින්නේ. හරි. එතකොට මේක ඉස්සරහට මේ පැත්තට එනවා. මේ පැත්තේ නම් ඉන්නේ ලොරියක්. ඒක මේ පැත්තට එනවා. මේ දෙකම පටන් ගන්න ගමන පෙරවරු 6. හරි. මෙයාත් එන්නේ පෙරවරු 6. හරිනේ? පෙරවරු 6. හරි. ගමන කොච්චරද ඔක්කොම මෙතන තියෙනවා කිලෝමීටර 200ක්. එතකොට තොරතුරු අපිට සටහන් කරගන්න පුළුවන්. මෝටර රථයේ ඉන්නේ පැයට කිලෝමීටර 60ක වේගයෙන් එක පැයකට 60ක් කියනවා. හරි. මේක එන්නේ ලොරියක්නේ පැයකට 40යි. හරි. එහෙනම් අපි 6ට පටන් ගමු. පටන් ගමු. ඔන්න එනවා මෝටර රථේ. හරිද පුතේ? හරි. මේ 6 කියලා හිතන්නකෝ. 7 වෙද්දි මෝටර රථේ කොච්චර දුරක් ඇවිල්ලාද කියන්න බලන්න. හත වෙද්දි කිලෝමීටර් 60යි. කිලෝමීටර් 60යි. හරියටම හරි. හරි. එහෙනම් හත වෙද්දි ලොරිය කොච්චරක් ඇවිල්ලාද? කිලෝමීටර් 40යි. 40යි. දැන් මුළු දුරින් දෙකම කොච්චරක් ඇවිල්ලා 60යි 40යි? 100යි. 100යි. තව කොච්චරද? 100යි. තවත් 100යි. 100යි. ඊළඟ පැයේ මෙයා එනවා 60ක්. මෙයා එනවා තව 40ක්. හම්බුණාද නැද්ද? හම්බුණා. මෙන්න හම්බුණා. එහෙනම් මේ 7 මේ 8. එහෙනම් මේ දෙන හම්බෙන්නේ කීයටද? කීයටද හම්බෙන්නේ? 8ට. ආ. පෙරවරු 8ට මේ දෙක හම්බෙනවා. හරි. පෙරවරු 8ට මේ දෙක හම්බෙනවා. ඊට පස්සේ අහනවා එවිට මෝටර රථයේ ගමන් කර තිබූ දුර බලන්න පැය දෙකට පැයට 60යි නම් පැය දෙකට මෝටර රථයේ කොච්චරද පුතේ 60යි 60යි කීයද කිලෝමීටර් 120යි ළමයි හරි හමු වන විට ලොරි රථය කිලෝමීටර් 40යි 40යි කිලෝමීටර් 80යි කිලෝමීටර් 80යි ඔන්න පුතේ සාමාන්‍ය ආකාරයට ඒ ගාන හදා ගන්න පුළුවන් සාමාන්‍ය ආකාරයට ওই ගාන හදා ගන්න පුළුවන් තවත් ආකාරයක් තියෙනවා මේ ගාන හදන්න මම පොඩක් මේ දෙපැත්ත මකන්නම් මට ඉඳ මදි හින්දා මේ පැත්ත මහනුවර මේ පැත්ත අනුරාධපුර පුතේ බලන්න පැයකට මේ වාහන දෙක මෙන්න දුර පැයකට කොච්චරක් කියලාද
එකක් එනවා අනික එනවා 40 පැයකට කිච්චරද 100 මේකක් සද්දයි පුතේ ඈ ඒක ඔෆ් කරගන්න ගණන් හදන්න බෑ එහෙම හරි वाहन देखा सीए मुलुदूर देसी දෙසියට සීයව දෙකයි මේ උත්තර ඔක්කොම හොයන්න පුළුවන් දෙකයි කියන්නේ හයට පටන්ගෙන පැය දෙකයි ආරම්භක වෙලාව 8යි දෙකයි කියන්නේ මෝටර රථයේ එන්ඩෝලන්නේ පැයව දෙකක් 60යි 60යි 120යි දෙකයි කියන්නේ ලොරි රථයේ 40යි 40යි 80යි දැක්කද අඳින්න දෙයක් නැහැ පැයකට කොච්චරද එන්නේ කියලා බැලුවා දෙකම මේක 60යි මේක 40යි පැයකට දෙකම 100ක් එනවා එහෙනම් 200ක් එන්න නම් ඒ වගේ දෙවතාවයි එහෙනම් පැයේ දෙකක් කරනකොට 6 7 sorry 7 8 පැය දෙකදී හම්බෙනවා මෝටර රථයේ 62ක් 120යි ලොරි රථයේ 62 42ක් 80 එහෙනම් ක්‍රම දෙකක් කිව්වා අවශ්‍ය කෙනෙක් ලියාගන්න ක්‍රම දෙකක් කිව්වා හයි මේක ඒගොල්ලෝ ලියා ගන්නකන් දෙවෙනි ගාන කියවන්න පුතේ කවුරු හරි සර් ජිතුලි කියවන්නද ආ ජිතුලි කියවන්න පුතේ ඒ නගරයේ සිට බී නගරයට ඇති දුර 100 කිලෝමීටර් 180 කි ඒ නගරයේ සිට බී දෙසට පැයට කිලෝමීටර් 50ක වේගයෙන් මෝටර් රථයක්ද බී නගරයේ සිට ඒ නගරය දෙසට පැයට කිලෝමීටර් 40ක වේගයෙන් යතුරු පැදියක්ද පෙවරු 7ට ගමන් ආරම්භ කරයි එක්තරා ස්ථානයකදී මෙම රථ දෙක මුහුණට මුහුණලා එකිනෙකට ගැටුනි ප්‍රශ්න දෙක පුතේ එසේ රථ දෙක එකිනෙකට ගැටෙන විට වේලාව කීයද රථ දෙක ගැටෙන විට මෝටර් රථය ගමන් කර තිබූ මුළු දුර කොපමණද හොඳයි ගුඩ් හරි මම අපි මේක මකමු ඈ ඔයාලට ගෲප් එකේ බලලා මේ ගාන ලියා ගන්න පුළුවන් කරන ක්‍රමේ තමයි පොඩ්ඩක් මතකෙන් ලියා ගන්න බලන්න නැත්නම් වීඩියෝ එක බලන්න ලොකු වෙලා අවශ්‍යයක් නැහැනේ හරි දෙවනි ගානට යන්න යන්න මම දෙවනි ගාන ලියන්න වෙලා ගන්න නැහැ මුත්තේ මම ඇඳලා ඔයගොල්ලන්ට හදලා කියලා දෙනවා හරි එහෙනම් බලන්න දෙවනි ගාන අංක 2 අංක 2 දෙවනි ගාන දෙවනි ගාන බලමු ළමයි මොකද කියන්නේ කියලා ජිතුල කිව්වනේ ගන්නනේ ඒ නගරයේ සිට බී නගරයට ඇති දුර කිලෝමීටර 180යි මෙන්න පුතේ ඒ නගරය මෙන්න පුතේ බී නගරය කිලෝමීටර 180යි හරි හරිද ඒ නගරයේ සිට බී නගරයට පැයට කිලෝමීටර 50ක වේගයෙන් මෝටර රථයක් එනවා මෝටර රථයක් එනවා පැයට කිලෝමීටර 50ක වේගයෙන් හරිනේ හරි
බී නගරයේ සිට ඒ දෙතට මේ ගණන් හොඳට කියවන්න. සමහරක් වෙලාවට මේ ගණන් එකම පැත්තට යන ඒවත් එනවා. ඒක හොඳට කියවන්න. හරිද? බී නගරයේ සිට ඒ දෙතට පැයට කිලෝමීටර 40ක වේගයෙන් යතුරු පැදියක්. හොඳයි ටිකක් හිමින් ඉන්න. යතුරු පැදියක් කියන්නේ මොකද්ද? මෝටර් බයික් එකක්. මෝටර් රථයක් කියන්නේ කාර් එකක් වගේ එකක් නේ. ජීප් වගේ ඒවා සමහර දැන් තියෙන අලුත් වාහන ගොඩක් මෝටර් රථ තියෙන්නේ නේද? යතුරු පැදියක්. යතුරු පැදියක් කියන්නේ බයික් එකක්. 40ක වේගයෙන් තමයි යන්නේ. මේ දෙකම පටන් ගන්න එකම වේලාවට. හරි. එකම වේලාවට තමයි පටන් ගන්න. හරිද පුතේ? හරි. ඔන්න දැන් එන්න යන්නේ. හතට පටන් ගත්තා. පැයක් යනකොට මෝටර් රථයේ කොතනද? හරියටම 8 වෙනකොට කොච්චරක් ගිහිල්ලාද මෝටර් රථය? කිලෝමීටර 50ක්. ආ. 8 වෙනකොට යතුරු පැදිය කොච්චරක් ගිහිල්ලාද කිලෝමීටර 40. එතකොට පුතේ වල හොඳට බලන්න මුළු දුරින් කොච්චරක් දැන් ගිහිල්ලාද? 40යි 50යි 90. එහෙනම් අපිට තේරෙන්න ඕනේ 180ට 90 දෙකක් තියෙන්නේ කියලා. ඕක ඇඳන් යනකොට නිකන් බෙදෙන්නේ නැහැ. හරි නමේ වෙනකොට මෙයා තව 50ක් එනවා. හරි මෙයා තව 40ක් ආපුවම හම්බෙනවා. හරිනේ 50යි 50යි 100යි 100යි 40යි 140යි 140යි 180යි. ආන් එහෙම ගාන බෙදෙන්න ඕනේ. නිකන් දෙපාරක් ආවා කියලා හම්බෙන්නේ නැහැ. මෙන්න මෙතෙන්ට වැටෙන ගණන් ටිකෙන් 180 එන්න ඕනේ. නැත්තම් හරියන්නේ නැහැ. එහෙනම් 8යි හරියටම මෙතන වෙලාව පුතේ 9යි. පැය දෙකයි. එතකොට අපෙන් අහන්නේ ඉතේ රට දෙක ගැටෙන වෙට වෙලාව කියන කියලා අංකයක් ගන්න වෙලාව පෙරවරු 9. පෙරවරු පස්සෙන් ගණන් තරගිලිමත් වෙන්නේ. පෙරවරු 9. එයා පැත්තේ යනවා රට දෙක ගැටෙන විට මෝටර රථයේ ගමන් කර දුර 50යි 50යි කියද පුතේ? කිලෝමීටර 100යි. දැන් අපි බලමු කෙටි ක්‍රමයට ගිහිල්ලා පැයකට මේ දෙක පැයකට මේ දෙක කොච්චරක් එනවද? පැය එකකට එනවා මෝටර රථය යතුරු පැදිය. මෝටර රථය 50යි යතුරු පැදිය 40යි. පැය එකකට නම් 90යි. පැයකට 90යි. එහෙනම් අපි බලන්න ඕනේ 180ට 90 ඒවා කීයක් තියෙනවද කියලා. තේරුම් පුතේ නම වරච්චක් කරේ බිංදු දෙක කැපුවා. 180ට 90 දෙකයි 180යි බිංදුවයි. මේ දෙකෙන් ඕන එකක් හොයන්න පුළුවන්. එහෙනම් පළවෙනි උත්තරේට අපි යමු. කෙටි ක්‍රමයට පෙරවරු 4 නම් පිටත් උනේ 8 9. අන්න හැප්පුණු වෙලා. දෙවැනි එක මෝටර රථයේ පැයට කිලෝමීටර 50යි නම් එන්නේ 50යි 50යි 100. දැන් ඔයාලට හොඳට පැහැදිලි ඇති කියලා මං හිතනවා. තමාෂා තනියෙන් හදා ගන්න පුළුවන් දේවල් ගන්න. පුළුවන් සර්. පුළුවන්. හොඳයි ඈ. හරි. අනුජ මොකද කියන්නේ? චනුල් දිලුක්ෂ පුතා. හරි. සර් දිලුක්ෂර ටිකක් අමාරුයි වගේ. හා. දිලුක්ෂර ටිකක් අමාරුයි. දිනුත් ගානක් දාගෙන ඉන්න. හරි දැන් ඊළඟ ගානත් හදනවා. හදනකොට තේරෙයි ඈ. කමන්න ගානට කියපේ කොහොඳයි. දිනුත්ෙන් ඔයාට තියෙනවනේ සටහන් කරන්න කොලයක්. මං කිව්වනේ හැම කෙනාටම කොලයක් ලියන්න කිව්වා. අමාරු ගණන් වර්ග. නැවත නැවත හදන්න ඕන. දිනුත් බලන්න අපි ඊළඟ ගානේදී මේක අහු වෙනවද කියලා ඈ. ඒ අහු වුණ නැත්නම් ඒත් කිය. සර්. ඔව්. හා සර්. මේ ගාන අය පොඩක් කියලා දෙන්න. මේ ගාන මුලින් නම් කියලා දෙන්න අම්මා. හොඳයි. දැන් මේ ගාන මුලින් නම් කියලා දෙන්න දෙවනි ගාන. මම මේ ක්‍රම දෙකකට හැදුවේ. එකක් දිලුක්ෂ අඳින ක්‍රමය. අඳින්න බලුවා. එතකොට මේකේ තියෙන්නේ මොකද්ද නගර දෙක? A නගරය B නගරය. මේ දෙක අතර දුර කොච්චරද? කිලෝමීටර 180යි. මේ පැත්තේ මෝටර රථයක් එනවා පැයට කිලෝමීටර 50ක වේගයෙන්. මේ පැත්තේ ලොරියක් එනවා පැයට කිලෝමීටර 40ක වේගයෙන්. හරි.
එතකොට මේ දෙක ඇවිල්ලා එක තැනකදී හැප්පෙනවලු. අපි හප්පන්න යන්නේ. හරි. එතකොට නිලක්ෂ මේක පටන් ගන්න 4ට නිස්සේ. මේකත් පටන් ගන්න 7ට. හරි. පැය පැය යමු. මෙයා පැයක් කියනකොට කීයක් වෙනවද? පැයට 50යි. මෙයා කීයක් වෙනවද? පැයට 40යි. 40යි. 50යි 40යි 90යි. අපි දන්නවා 92ක් තමයි 180 වෙන්නේ. එහෙනම් තව කීවරක් දෙන්න පුළුවන් දෙන්නටම? එකවර බැරි. දැන් දිගට එන එකක් මේ කඩලා ගන්න. එහෙනම් මෙන්න පුතේ තව 50ක් ආවා ඊළඟ පැය දැන් වෙලාව 9. දැන් මෙතන උනේ 8ට. පළවෙනි පැය 8. අයි 7 ඉඳන් 8 පළවෙනි පැය. දෙවෙනි පැය 9. එහෙනම් මෙන්න මේ ටික. 50යි 50යි 100යි 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 40යි 140යි මේකයි 180යි. ඒ ආපු වාර ගණන මෙතන සටහන් වෙනකොට 180ට සමාන වෙන්න ඕන පුතේ. දැන් අපි දන්නවා වාහන දෙක හැප්පිලා තියෙන පැය දෙකකි 9ට. එහෙනම් හැප්පෙනකොට මේ වාහනේ කිලෝමීටර් 100ක් ඇවිල්ලා මේක 80ක් ඇවිල්ලා. අපිට චාට් එක බලලා ඉගෙන ගන්න පුළුවන්. කාට හරි කෙටි ක්‍රමයේ බැරි නම් මේකට හදන්න. ඔක්කොම උත්තර එනවා. මම ටිකක් පුළුවන් ළමයින්ට කියලා දෙනවා. පැයකට මේ දෙකම කොච්චර එනවද කියලා හොයනවා. මෝටර රථයේ පැයට 50යි ලොරි රථයේ පැයට 40යි. එකවරකට මේ දෙක එන්නේ 90යි. පැයකට 90යි නේද? ඉතින් පැය දෙකකට 180යි. ඒකයි මම 180 90ෙන් බෙදලා පෙන්නුවේ. නේද? හරි. 180 ඒවා 80ට 90 ඒවා දෙකයි. මේ දෙක හොයාගත්තට පස්සේ ඕන එකක් අපිට කරන්න බලුවා. එහෙනම් පුතේ ආරම්භ කරේ 7ට 7ට පැය දෙක එකතු කරපුවම හැප්පෙන්නේ 9ට. මේ දෙවාරයයි. එහෙනම් පුතේ 7 ඉඳන් පැය දෙකක් නෙන්නේ. පැයකට 50යි පැය දෙකකට 100යි. හරි? ඔයාලා තනියෙන් සටහනක් ගහලා බලන්න. එතකොට පොඩ්ඩක් උත්තරේ එන්න පුළුවන්. රයිට්. අවශ්‍ය කෙනෙක් සටහන් කරගන්න. එතකන් කවුරු හරි කෙනෙක් අනිත් ගාන කියන්න. කවුද කියන්නේ ගන්න? කියන්නද? ආ පුතේ. get mini කියන්න. ආ get mini දුව කියන්න පුතේ. හොඳයි. අම්මා මාතලේ නගරෙන් පෙරවරු 7ට බස් රථයකින් පිටත්තිය. තාත්තා පෙරවරු 7:30ට මහනුවර නගරෙන් පිටත්තිය. අම්මා පැමිණියේ පැයට කිලෝමීටර් 30ක වේගයෙන් ගමන් කරන බස් රථයකිනි. තාත්තා පැමිණියේ පැයට කිලෝමීටර් 40ක වේගයෙන් ගමන් කරන බස් රථයකය. එක්තරා ස්ථානයකදී දෙදෙනා ගමන් කළ බස් රථ දෙක මුහුණට මුහුණලා හමුුණි. මහනුවර සිට මාතලේට කිලෝමීටර 35ක් දුර නම් බස් රථ දෙක හමු වූ වෙලාව හොඳයි කියන්නේ. ටිකක් හොඳ ගැටලුවක්. හරි. ඉතින් අපි ලේසිම ගැටලු දාලා හරියන්නේ නැහැ. අභියෝගයක් වෙන ගැටලු දාන්න ඕන පුතේ. හරි. අංක 3. මම 3 වෙනි ගානයි මේ හදන්න යන්නේ. අම්මා මාතලේ නගරයේ පෙරවරු 7ට බස් රථයකින් පිටත් විය. තාත්තා පෙරවරු 7:30ට මහනුවර නගරයෙන් පිටත් විය. හරි වෙනස් ගානයි. අම්මා පැමිණියේ පැයට කිලෝමීටර 30ක වේගයෙන් ගමන් කරන බස් රථයකින්. තාත්තා පැමිණියේ පැයට කිලෝමීටර 40ක වේගයෙන් ගමන් කරන බස් රථයකින්. එක්තරා ස්ථානයකදී ගමන් කළ බස් රථ දෙක මූණට මූණලා හමු විය. මානවර සිට මාතලේට කිලෝමීටර 35ක් දුර නම් බස් රථ දෙක හමු වූ වෙලාව කීයද? බලමු හරියට බෙදෙනවද කියලා. හරි. එහෙනම් මේ මහනුවර මේ මාතලේ. හරි. මානවරයි මාතලේ. මේ ගමනේ මුළු දුර කොච්චරද? කිලෝමීටර 35. හරි. අම්මා මාතලේ නගරයෙන් පෙරවරු 7ට තමා පිටත් වුනේ. පෙරවරු 7ට පිටත් වුනේ. තාත්තා පිටත් වෙලා තියෙන්නේ ඊට පැය භාගයක් ප්‍රමාද වෙලා. ඔන්න තොරතුරු ඈ. හරිද මතේ? අම්මා එන්නේ
किलोमीटर किएक वाहन है कद किएक वाहन है इमिंग इन्ने पैट तिहाय आरे पैट तिहाय इतना कोटे सांता इन्ने पैट किलोमीटर कोच्चि ना कद हाथल ही जगे आरे हाथल ही जगे पुते मैंने मैं का हरी ये टम बेदे नेतवे एक तात तक के लावा खाता कर गान दो कुल नेता वाला डामार हुई ये मगाना आधार ना पुलु अंगे ये मगाना बेतुजे है महादंड अनुवासे महादंड हरी मैं गान मैं का खाता कर गा नेता वाला डामार हुई पुते मैं यहाँ पैट तिया है मैं यहाँ पैट हाथा लिया है दिन ना मैं हाथा टोना हाथा इतिया आई करागा आने गे ये महादंड बेरी ने हरी මුළු දුර 35 30ක්ම આવොත් මෙයා පැයක් ඇවිල්ලා නැහැ නේ මෙයා පැයක් ගියොත් එහෙම පැය කිලෝමීටර 40 යනවා නුවරක් පව් ගන්න ඔයාලට හිතෙන්නේ කොහමද ඔයාලට කොහමද හිතෙන්නේ මේ දෙන්නම පැයක් ගමන් කරොත් 70ක් යනවා සර් පැය භාගේ භාගේ යන්නේ පැය භාගයයි යන්නේ බැලුව බැලමට තේරෙන්න ඕන නේද පුතේ මේ දෙන්නම පැයකට කොච්චර ගමන් කරනවද पैकाउट में देना पैड किलोमीटर तीहे वाहने पैड किलोमीटर हाथलिए वाहने में देना हैत्ते आवाज कमान करनो है बे अपने मुलु गामन में किए ने किस पाए एक याने में क्या भाग गया एक याने पुते पैकट हैत्ते वनं नहीं तो में क्या भागे नं पै भाग गया इधर माँ गिनती है हरे मैं पै भाग गया किन्ना मैं आ पै भाग गया कुछ रख के इधर කොච්චරක් ඇයිද? පැය භාගෙට කොච්චරක් ඇයිද අම්මා? පැයට 30යි නම් පැය භාගෙට පැයට කිලෝමීටර 30යි නම් පැය භාගෙට අලමයි පැයට අම්මා 30ක් දෙනවා නම් ඒකෙන් භාගෙට එන්නේ අම්මා කොච්චර කිලෝමීටර 15යි 15යි පැය භාගෙට एक यानी मिनट तो दिया है हाँ दांता पैटे ने वाला पुते पैटे ने वाला हाथली आप पै बागे टे आप कुछ देने किलोमीटर इस्ता ही हाँ वो यानी है बिस्ता ही पहाड़ वाले किस पार ये नाम बात रे का हम उन वेला आप किये थे पुते हाथा टे पटांग गाता ना मिनट तो दिया है गीन तीने हाथा ही दिया था माँ हम भी तीन टीका वेनस गाना හිතන්න තියෙන ගාන ඔයාලා පුළුවන් තරම් ඇඳලා ගන්න. හරි පාසුත් නැහැ. රයිට්. ඉතින් ඒක තේරුම් නැත්තම් මාක් කරලා පන්ති වලට අරන් එන්න නැවත නැවත කියලා දෙන්නම් සර් කියලා දුන්නු විදිය වීඩියෝ එක නැවත නැවත බලන්න. හොඳයි. අපි යන් ඊළඟ එකට අවසන් ගැටලුවට මේ පොඩි chart එකක් තියෙන්නේ. chart එක අපි හදමු. चार्ट का अभी हाथ में सुन मैं बोलते हैं अभी अंगारों वाले दावों के रात्रि आटाई तीर्थ ने पांच दिए पटांगा आते तीन टिका मिला या ना वहाँ मैं मटे रात पर दिन दर्टे आटे पटांगा आंटे पुरु तीन वाले पैर बाग या खरी रहे इन नतीर वरने इन दाबी वाले के यालू देनु अत करा किसी मुदला काई कराने में पांच दिए टे वाटी ना गनम पाक खा देनु इतिंग नोमी लेती है ने ने इन दबुलांग वाले के ने कुटे हाय මම chart එක පොඩ්ඩක් අඳ ගන්නම් පුතේ. එතකොට මට ලේසියි. හරි. මම chart එක අඳ ගන්නවා. හරි. මේක තියෙන්නේ පුතේ හතරක්නේ. හරි. හතරක් තියෙනවා වාහනේ. වාහනේ. ඔව් පුතේ. के मूल दूर दिला है अभी देखो है देर नेता है 5 किलोमीटर 50 बल मैं अड़ पाड़ होती बहुत महादल देना को आरंभ कल विलाव है हां आरंभ कल विलाव ये तुनकट बेदेन ने पहने
ආරම්භ වෙලාව ඊට පස්සේ අවසන් වෙලාව පැමිණි වෙලාව පැමිණි වෙලාව අනුව ස්ථානය ඒක නම් දාන්න වෙන්නේ නැහැ නේද පුතේ ඔව් පැමිණි වෙලාව අනුව ස්ථානය දාන්න වෙන්නේ නැහැ ගැලපෙන්නේ නැහැ ඒක ඈ අපි අවසන් කළ වෙලාව විතරක් දාමු අනිත් එක ඉරකින් කපා ගන්න හරි මේක බස් එක 50යි මෝටර රථය आरंभक आरंभक පෙරවරු 8 පෙරවරු 8 පේව 10 පේව 4 පේව 1 හරි පැයට කිලෝමීටර් 50ක වේගයෙන් ගමන් කරනවා හරි මේ chart එක පොතේ විනාශ කර ගන්න වෙනවා පොඩ්ඩක් මේක මේ පොඩි මුද්‍රණ දෝෂයක් තියෙනවා නේද හරි 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 මේක ලියා ගන්න ධාවනය කල කාලය ධාවනය කළ කාලය මේක දාගන්න ධාවනය කළ මුළු දුර හදාගන්න පුතේ ධාවනය කළ කාලය ධාවනය කළ මුළු දුර ධාවනය කළ කාලය දෙනවා මම පැය 2යි 4යි 6යි හරි හරි आयाई देख रहा देना देख थोड़ी मुद्रण दोष अति बबुते के तवत में का अर्थ अति देना हदन बोलवा अभी केटी हद हो ओका सर क्यूवे दावने कल काले पै देखाई दावने कल बोलु और ना गमन अवसान मिलाव दानत पुलवा අවසන් කරපු වෙලාව. ඒක අත්‍යවශ්‍ය නැහැ මම නිකන් දාන්න ඈ. අවසන් කළ වෙලාව. හරි? අර ලොකු ගණන් වෙනුවට ඔය chart එකක් දාලා තියෙන්නේ. අවසන් කළ වෙලාව. එහෙනම් හදමු. බස් රථය පැයට කිලෝමීටර 50ක් ගමන් කරනවා නම් පැය දෙකක් ගමන් කරන මුළු දුර කොච්චරද? කියන්න බලන්න පැයට 50යි පැය දෙකට කොච්චරද 1 කිලෝමීටර් 100යි 100යි ආ මාත් එක්කම කරමු ඈ එහෙනම් පුතේ 8ට පටන් ගත්තා නම් මේක ඉවර කරලා තියෙන්නේ 8යි 2යි පෙරවරු 10ට 10ට දැන් ඔයාලට ඔයගේ මේ වගේ ගණන් එනකොට එකතු කරන්න පුතේ මිනිත්තු ගණමුත් ඒ දැන් මම මේ සරල chart එකක් ඔය නිර්මාණය කරගත්තේ පොඩි වැරදීමක් වෙලා තිබෙන නිසා ධාවනය කළ කාලය ධාවනය කළ මුළු දුර කියලා වෙනස් කරගන්න කිව්වා අන්තිමට මම නිකන් එකතු කරා අවසන් කළ වෙලාව ඒක නම් අත්‍යවශ්‍ය නැහැ හරි මෝටර රථය පැයට කිලෝමීටර් 60ක වේගයෙන් ගමන් කරනවා එයා පැය 4ක් ගමන් කරනකොට කොච්චර දුර යනවද 60 වැඩි කිරීම පැය 4 හතරවරක් බිඳුවයි හතරවරක් 6 20 4 කිලෝමීටර කීයද 240යි 240යි
මෙයා 10ට පටන් ගත්තනම් ගමන අවසන් කරන්න කීයටද? 10යි දෙකට 11 12 1 පස්වරු වෙලාවද දෙකට පස්වරුද? පස්වරු 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 කීයද? දෙකට ඒව හරි සැලකිලිමත් වෙන්න. නේද පුතේ? 11 12 1 2 පස්වරු දෙකට තමයි යා ගමන අවසන් කරන්නේ. ඊළඟට වෑන් රථයක්. හරිද? වෑන් රථයක්. පැයට කිලෝමීටර 30යි. මම මේක වෙනස් කරන්නම්. මෙයා ගමන් කරලා තියෙන්නේ මිනිත්තු 30යි. දැන් කියන්න බලන්න එයා කොච්චර දුර ගිහින්ද කියලා මිනිත්තු 30ට. කිලෝමීටර 15යි. හරියටම හරි. අපිට මොලයක් තියෙනවා නම් තේරෙනවා. ඒක පැයට 30යි නම් නේද පුතේ? මිනිත්තු 30ට. ඒ කියන්නේ පැය භාගයට පැයට 30යි නම් භාගයට 15යි. කිලෝමීටර 15. මෙයා පටන් ගත්තේ පෙරවරු 4ට නම් අවසන් කරන්නේ පෙරවරු 4යි 30ට. 30ට. හරි. අපි මෙයාවත් වෙනස් කරමු. මිනිත්තු 15ක් ගමන් කරමු මෙයා. ඒකට ගාන ටිකක් අර්ථවත් වෙනවනේ. හරි. පැයට 20 නම් මිනිත්තු 15ක් කියන්නේ පැයෙන් කොච්චර ප්‍රමාණයක්ද? 4ෙන් හතරෙන් එකක්. හතරෙන් එකක්. හරියටම හරි. හතරෙන් එකක්. එහෙනම් පැයට 20 නම් පැය භාගෙට 10යි පැය කාලෙට මිනිත්තු 5යි. කිලෝමීටර කොච්චරද? 5යි. 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 දැක්කද? පැයට 20යි මිනිත්තු 15ට කිලෝමීටර. දැන් මේ කිලෝමීටරුයි කාලයයි කලවම් කරලා තියෙන්නේ. ඔයාලා මේ චාට් එක ගහන්න වෙනම කොහේ යයි. ගහලා ආයෙ කරන්න. හරි හොඳයි මේක. මට පොඩ්ඩක් මෙතන වැරදිලා තිබුණා පුතේ. නැත්තම් තව අර්ථවත් මේක. දාපු එක මේ ටයිප් සෙටින් කරනකොට මට ඒක බලන්න බැරි වෙලා. හරි. එතකොට මෙයා පෙරවරු එකට පටන් ගත්තා නම් අවසන් කරලා තියෙන්නේ පෙරවරු 1යි මිනිත්තු 15ට. දැක්කද වෙනස් වෙච්ච හැටි? පැයට 20යි කාලට 15යි. හරි. මේකෙත් මම කේම් ටික දාන්න නැත්තම් පැටලෙයි ඔයාලට. ඉතින් ඔයාලා දැන් ඉන්නේ මාත් එක්ක එක්කලේ නේ? හරි. ඔන්න ගමන් කළ දුර සම්බන්ධයෙන් හොඳ චාට් එකක්. මේ චාට් එක පුළුවන් නම් වෙනම පොතේ ගහලා ආයෙ කරන්න පුතේ. වටිනවයි නේ? හොඳයි. හරි. ආයෙ මතක් කරන්නම්. බස් එක පැයට කිලෝමීටර 5ක වේගයෙන් යනවා. ආරම්භක වේලාව 8යි. පැය දෙකක් යනකොට 50ව 2යි. එහෙනම් 100යි. පෙරවරු 8ට පටන් ගත්තා නම් පැය දෙකක් ගියාට පස්සේ අවසන් වෙනකොට 10යි. මෝටර රථයක් පැයට කිලෝමීටර 60ක වේගයෙන් පෙරවරු 10ට ආරම්භ කරනවා. පැය 4ක් ධාවනය කරනවා. පැයට කිලෝමීටර ඒකාකාරී වේගයෙන් ගියා නම් 60ව 4ක් 240ක් යනවා පැය 4ට. 10ට පටන් ගත්තා නම් 11 12 1 2 5වරු දෙකට තමයි අවසන් කරන්නේ. වෑන් රථයක් යනවා පැය කිලෝමීටර 30ක වේගයෙන් පෙරවරු 4ට පටන් ගන්නවා. මේ මිනිත්තු 30යි ධාවනය කරන්නේ. පැයට 30යි නම් මිනිත්තු 30ට එකෙන් භාගයයි කිලෝමීටර 15යි. 4ට පටන් ගත්තා නම් මිනිත්තු 30ක් ගණන් කරපුවම 4යි 30ට අවසන් වෙනවා. ලොරි රථයක් පුතේ පැයට කිලෝමීටර 20ක වේගයෙන් ගමන් කරනවා. පෙරවරු 1ට පටන් ගන්න මහ පාන්දර. හැබැයි මිනිත්තු 15යි ගමන් කරන්නේ. මේ මිනිත්තු 15ක් කියන්නේ පැයකින් 4ෙන් පංගුවක්. පැයකට 20 නම් පැය භාගයට කිලෝමීටර 30යි. පැය කාලකට කිලෝමීටර 5යි. එහෙනම් පුතේ 1ට පටන් ගත්තා නම් මිනිත්තු 15ක් නම් ධාවනයේ දුනේ අවසන් වෙද්දී 1යි 15. පැහැදිලිද ළමයි? ඔව් සර්. මෙතන ඔන්න පැහැදිලිද? ධාවනය කළ කාලය පැය ගණන කොච්චරද? ධාවනය කළ කාලය පැය. ඔන්න වරන්නද පැය කියලා ලියා ගන්න ඈ. ධාවනය කළ මුළු දුර කිලෝමීටර්. එහෙම නෙහන්නේ. හරි. හොඳයි. ඉතින් අද අපි ගමන් කර කාලය සති දෙකකට ඉඳලා පස්සේ තමයි අපිට ගණිත ගැටලු පන්ති කර ගන්න පුළුවන් උනේ. ලබන සතියේ කරන්න ඕන එක අවශ්‍ය නම් ඉල්ලන්න, නැත්නම් දැන්ම මාස සූදානම් වෙලා තියෙන මොනවද දෙන්න ඕන කියලා. විශේෂයෙන් පොතේ අපේ ඉරිදා දවසේ යනවා හොඳ පේපර් ක්ලාස් එකක්. දෙකට පටන් ගන්න. දෙකට පටන්ගෙන දෙකේ ඉඳන් 2:30 3 වගේ එකක් ලියනවා. ඊට පස්සේ සර් සාකච්ඡා කරලා ලකුණු දීලා
පාස් මාක් එකක් දීලා තමයි 6ට එළියට දෙන්නේ. දැන් මේ සතිය අපි විශේෂ වැඩක් කරා. ටිකක් ලේසි පේපර් එකක් දීලා කට් අවුට් මාක් එක දැම්මා උඩනේ 160 එකෙන් බැලුවේ. ඉතින් ආන්ගේ ප්‍රශ්න පත්‍රවලදී හම්බෙනව අමාරු ගණන්. ආන් ඒවෙන් පහ පහ මම දානවා යාලගේ නොමිලේ පැද්දෙන ගණිත ගැටලු පන්තිය. ඉතින් හරි ඒක මේ වැඩ හැම එකෙම එකින් එකට සම්බන්ධයක් තියෙනවා. ඔයාලට හරි සැලසුමකට තමයි මම ඔයාලව ඉස්සරහට අරයන්නේ. ඒ නිසා අපි හරියට වැඩ කරලා මේ මාස මේ අවුරුද්දේ 10 වෙනි මාසේ තියෙන මේ විභාගයේ හොඳ ඉහළ ප්‍රතිඵලයක් ගන්න අදිස්ථාන කරන් වැඩ කරන්න ඕන පුතේ. කාලය දැන් නිකරුණේ යොදවන්න එපා. මනස සැහැල්ලුව තියාගන්න තමන්ගේ ඔළුවට ග්‍රහණය කරගන්න පුළුවන් ප්‍රමාණය වැඩ කරන්න. විනාඩි 40 නම් ගණන් දෙන්නේ 40 වැඩ කරලා වෙන එකේ යෙදෙන්න. ඊට පස්සේ වෙන කාලයක් තෝරගෙන කරන්න. ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් නොමිලේකේ හරි ගමන් නැහැ මට කෝල් කරන්න. අම්මලත් එක්ක ඇවිල්ලා ඔයාගේ ඉදිරි වැඩසටහන හදාගන්න. ඉතින් අපි ඉගෙනුම් අවස්ථා හොඳින් දීලා තියෙන්නේ මොනවද කරන්න ඕන මොන දේවල්ද කරන්න ඕන කියලා අපි කියනවා. එහෙනම් දරුවනේ අපි තවත් දිනක හමු වෙමු අලුත් ගණිත ගැටලුවකින් නොමිලේ පැවැත්වෙන ගණිත ගැටලුව පන්තියක. නැස සියලු දිනාටම සුබ රාත්‍රියක්. අයිබෝවන්. අයිබෝවන් සර්. අයිබෝවන් සර්. Okay.